Thank you.
හරි ඉතින් දැන් තිබුණේ මේ අද තිබුණේ 11 වෙනිදා ආසු ග්‍රෑන්ඩ් ප්‍රීමියර් එක. ඉතින් නයිකේ රියැක්ෂන් එක මම ඔල්රෙඩි දීලා තියෙන නිසා මම මේ වීඩියෝ එක වැඩි කතා කරන්නේ නැහැ. ඉතින් ඔයාලා දකින්න ඇති ප්‍රීමියර් එකේ කවුද ආයේ මොකද උනේ කොහොමද උනේ ලස්සනට සිද්ධ වුණා කියලා කියන්න පුළුවන්. අවුලක් නැහැ. කොමරි අපි පළටි කරනවා. හරි ඉතින් දැන් අද තිබුණේ ආසු චිත්‍රපටියේ ප්‍රීමියර් එක. ඉතින් හොඳයි. ඉතින් මම ෆිල්ම් එක ගැන කලින් කියලා තියෙන නිසා ඉතින් ආයි කියන්නේ නැහැ. ඉතින් මං කියන්නේ ඔයාලට ඇවිල්ලා බලන්න ඒ එක්ස්පීරියන්ස් එක ගන්න. ඒ රියැක්ෂන් වීඩියෝ එක බැලුවම ඔයාලට තේරෙයි. අතන ඒක සෑහෙන විතර කිව්ව සෑහෙන දේවල් කිව්ව මිනිත්තු 14ක් විතර කීවල තියෙනවා. ඒ තීරු පිළිකාවක් නිසා ඒ වගේම ගැබිනියක් වෙලා තියෙන වෙලාවක හැදෙන්නේ ඊට පස්සේ ඒක ෆයිට් කරන විදිහ ඊට පස්සේ මොන වගේ දේවල්ද වෙන්නේ මොන වගේ ඉන්සිඩන්ට්ද වෙන්නේ මොන වගේ ඒවට මුහුණ දෙන්නේ මොනවාද කොච්චර ධෛර්යමත් කාන්තාවක්ද ඒව සියල්ලම ඒවා නම් මේ කිව් ස්ටෝරි එකේ බේසික්ම සාමාන්‍ය දේවල් ටික ඒවයිම කොහොමද කියලා ඔයාලට ෆුල් සංජීව පුෂ්පකුමාර සර්ගේ ඒ රසයෙන් වලට දෙක බලා ගන්න පුළුවන්. මේ මොකද ඒ සර් සෑහෙන වෙනස් විදිහට හදන වෙනස්ම ආකාරයක ඔයාලට පෙන්වන ඩිරෙක්ටර් කෙනෙක්. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මේ ෆිල්ම් එක. ඒ වගේම උදාර වර්ණකුලසූරියගේ ෆෑන් කෙනෙක් නම් ෆෑන් නොවන කෙනෙක් වුණත් ෆෑන් කෙනෙක් වෙයි. මොකද අක්කගේ බෙස්ට්ම ඇක්ටිං කියලා කියන්න පුළුවන්. මම නම් ඒක අනුමත කරනවා. මම පර්සනලි බෙස්ට් පර්ෆෝමන්ස් කියලා. ඉතින් ඒකෙන් දිනාරක් ඉන්නවා. ශ්‍යාම් ෆර්නාන්ඩෝස් ඉන්නා. ඉතින් ගොඩක් කට්ටි ඉන්න තව. ඉතින් අනිවාර්යෙන් කියලා බලන්න. දැන් රිලීස් වෙලා තියෙන්නේ මේ දැන් රිලීස් වෙලා තියෙන්නේ මුළු රටේම. ඉතින් ඔයාලට කියලා බලන්න පුළුවන්. ඉතින් ඒ රසය විඳ ගන්න. මොකද හැමදාම ඒ වගේ ෆිල්ම් ලංකාවේ හැදෙන්නේ නැහැ. ඒකනම් කියන්න පුළුවන්. ඉතින් හරි. ඉතින් මං යනවා. මං යනවා තව වැඩවලට. දැන් නැහැ නේ ගෙදර. ඊට පස්සේ වැඩ තමා තියෙන්නේ එන ගොඩක්. ඉතින් ප්ලීස් මට නිදා ගන්න දෙන්න. ඉතින් අපර ගොඩක් සීන් රබඩ ලයික් අන්ඩ් කමෙන්ට් ෂෙයා කරන්න. සබ්ස්ක්‍රයිබ් කරන channel එකට අපි ඉල්ල බ්ලොග් එක හැම එතනදී බයි. බලමු කොහොමද හැම වෙන්නේ කියලා.